ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ එක් දින තරඟවල පෙන්වන දක්ෂතාව ගැන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි. ශ්‍රී ලංකාව අවසාන වශයෙන් ක්‍රීඩා කළ එක් දින තරඟ 42-32 පරාජය වෙලා ඉන්න එකෙන්ම පැහැදිලි අපේ එක් දින කණ්ඩායමේ ඉන්නේ කොහෙද කියන එක ගැන. මේ විදිහට කණ්ඩායම පරාද වෙද්දී කණ්ඩායම තාමත් අත්දැක බැලීම් කරමින් තමයි ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර තිබුණු 4 වෙනි එක් දින තරඟයේ ශ්‍රී ලංකා සදිර සමීර වික්‍රම ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ගේන්නේ ශ්‍රී ලංකාවේ දැන් ඉන්න ප්‍රවීණතම ආරම්භක ප්‍රතිකරුව වන උපුල් කණ්ඩායමෙන් අයින් කරලා. කණ්ඩායමේ තමන්ට ලැබෙන අවස්ථාවත් අපේ කණ්ඩායම දැන් ඉන්න තැනගෙනත් සදිර සමීර වික්‍රම 4 වෙනි එක් දින තරඟයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණා. මම දන්නවා ප්‍රේක්ෂකයෝ ලොකු කනස්සල්ලකින් ඉන්නේ අපි සෙල්ලම් කළ විදිහ ගැන. එයාලා විතරක් නෙමෙයි අපිත් කනස්සල්ලකින් ඉන්නේ. අපිට ඉක්මනට දිනන පාරට එන්න ඕන. මොකද අපිටත් ඕන අපේ ප්‍රේක්ෂකයන් සතුටින් තියන්න. පරාජිත මානසිකත්වය ජයග්‍රහි මානසිකත්වයට හදන එක තමයි වැදගත්ම දේ. මේ අවස්ථාවේ ලෝකුසලානේ ගැන ලොකුවට හිතුවම පීඩනයටපත් වෙන්න පුළුවන් කියලා තමයි සදිර කියන්නේ. ඇත්තටම ලබන අවුරුද්දේ තියෙන ලෝකුසලානේ ගැන වැඩිපුර හිතලා මේ වෙලාවේ සෙල්ලම් කරනවා කියන්නේ අපි අමතර පීඩනයකටපත් වෙන්න පුළුවන්. අපි තරඟයකට සෙල්ලම් කළාට පස්සේ ඊළඟ තරඟය ගැන තමයි ලොකුවට හිතන්න ඕන. එක තරඟාවලියක ඉඳන් අනිත් තරඟාවලිය තමයි සැලසුම් කරන්න ඕන. මේ වෙලාවේ අපිට ලෝකුසලානේට කලින් තවත් තරඟාවලි 3ක් ඉතිරි වෙලා තියෙනවා. ආරම්භක ප්‍රතිකරුව විදියට අවස්ථාව ලැබෙන එක ගැන තමන්ට ලොකු සතුටක් තියෙනවා කියලා සදිර අවසාන වශයෙන් කියලා තියෙනවා. ඇත්තටම මට කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදියට අවස්ථාව ලැබුණා මම ගොඩක් සතුටින් ඒ අවස්ථාව ගන්නවා. මැදපෙළ ලැබෙන අවස්ථාවත් සතුටක් තමයි. හැබැයි ආරම්භක ප්‍රතිකරුව වුණාම පීඩනය පාලනය කරලා අවශ්‍ය විදියට ඉනිම ගොඩනගා ගන්න පුළුවන්. අනිත් එක පසුගිය කාලේ මම ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට තමයි වැඩි දක්ෂතා පෙන්නලා තියෙන්නේ. මට ප්‍රතිවාදී එංගලන්තයේ කියන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. මූලික දේ හරියට කරගන්න පුළුවන් වුණොත් කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න පුළුවන්. මේ විදියට තමයි සදිර අදහස් දක්වලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගැළපෙනම ආරම්භක ප්‍රතිකරුව දෙන්න කවුද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් වාට සුබ දවසක්.